සබෝ ඇහැරුනේ පාන්දරමේ ඇය උදේම මුහුණ පමනක් යාන්තමට තවාගෙන සුවිතීදර ඇඳම උඩින් තමාගෙන කාර්යාලයේ දෙසට ගිය හදිස්සියකට මෙනි එහෙත් තවන් හදිස්සියක් කෙල්ලට තිබුණේ නැත කාර්යාල කාමරයේ තිබුණේ වසා දමාය සපෝට් හීල්ලිනි තීන්ත බඩු පිටින් දැන් ඔෆිස් එක හැඩිවිලා ඇති අස්කරලවත් දාන්න තිබ්බ ඇරලා තිබ්බන අස්කරලවත් දාන්න තිබ්බ ඇරලා තිබ්බන එයා වහලා යතුරක් තරම් ගිහින් ඇති සපෝ තමාටම කියාගත්තාය ඇයි එහෙමම කුසිරි ගිය සිතින් හොට බණිමිනි ප්‍රේමා මහපාන්දර මේ හැරගෙන ෆාම් එක පැත්තේ ඇවිදින කෙල්ල දැස බලා වුණේ පුදුමේනි බේබි පාන්දරම කොහෙද ගියේ ඔෆිස් එකට අනේ ඒක වහලා දාලා මොකද පාන්දරම තේකක්වත් නොබි ඔෆිස් රූම් අස්ස යන්නේ ඇයි සිටි තරමක සැකේනි අනේ බේබි කොල්ල වැඩි ඉවර කළේ දැන් ටිකකට කලින් මටත් ඔෆිස් රූම් එක බලන්න යන්න කතා කළා මං කිව්වා පස්සේ බලන්නම් කියලා ඉතින් යා යතුර තරන් ගියා අනේ එහෙම නෑ මේ යතුර උදෙන්ම මිස්ටර් දෙන්න කිව්වා බලන්න කියලා රෑක තප්පරයක්වත් නිදාගත්තේ නෑනි මේ සීතලේ හැම රෑක් කොහොම වැඩ කළාද මන්දා සපු නිහඩෝ ප්‍රේමාත තිබු යතුර අතර ගත්තාය ඔහු තීන්දගා වසන් වූයේ මහා පාන්දර නම් ඔහුට කාර්යාල කාමරය අස් කරන්නට වෙලාවක් නැත ඒ පාන්දර අඳුරේම ගොස් කාර්යාල කාමරේ දොර ඇරියාය ඒ අරිත්මයට ආවේ අලුත් තීන්ත සුවඳ මුසු අලුත් නැවුන් සුවඳකි කාර්යාල කාමරය වූ අඳුර නිසා කිසිවක් පෙන්වෙන්නේ නැත සපු ගොස් විදුලි පහන දැම්මාය තුටු දසුන ඇයට අදාහ ගන්නට පවා බැරි විය තමා වුන්නේ පෙර තිබු කාර්යාලයේ නොයෑ කිල්ලට සිතුනි ඒ තරමටම දැන් කාර්යාල කාමරේ වෙනස්ය අලුත්ය පෙරදරයේ තීන්ත ගෑවවට කිසිදු සලසුණක් එහි නැත ඕ සියල්ල පිළිවෙල අස් කර තිබුණි බිම් පවා පිරිසිදු කර තිබුණි එක රැයක් තුල ඔහු මේ සියල්ල කලේ කෙසේද යට සිතා ගන්නටවත් බැරි විය මේස බව ඔහු හිට මෙහෙට ඇද අලුත් ක්‍රමයකට හදා තිබුණි සබෝගේ මේසේ ඔහු අනිත් පැත්තට හරවා ජනේලෙන් ඈත පතනේ පෙන්ල සකස් කර තිබුණි සපු නිකමඩ ගොස් එහි ඉඳගත්තාය එසේ ඉඳගත් විට ඈත කෙළවර තෙක් පතනේ පෙනේ ඔහු ජනෙල් පවා රෑ සෝදා තිබුණි සපු තමාගේ මේසේ මතට අත තබා බැලුවාය ඒවා දැන් අලුත් මේසමෙනි ඔහුට රෑ උදව් කරන්නට කිසිය නොබව සපු දනි ඔහු මේවා කළේ තනිවමය මේසෙට මදක් ඇහෙන් තිබු මල් පෝචිය දෙක සපු පුදුමින් ඉඳස බැලුවාය එහෙම මල් පෝචියක් කාර්යාලයේ තිබුණේ නැත ඔයේ ගාඩන් එකෙන් මහරෑ සොයාගෙන විත් මෙතන තබන්නට ඇත සුදුසා තදකොළ බෑගත් කුඩා පත්‍රයක් සහිත ඒ පැලේ කාර්යාල කාමරයට විනස්ම පෙනුමක් ගෙන දුන්නේ ඔහු දිනා හමාරෑ සපුවට සිටුනේ එයාට මං විතරයි පිස්සා කිව්වේ දැන් මං මොනවද කියන්නේ මේ පිස්සට සපෝසිති ඔහු තමාගේ රෑඳුමේ ඕ ලා බටර් පැහැම් පිරියම් කළ පිටි අත ගාමිනි උදේට සියා කාර්යාලයට ආවිට පුදුම වෙනු ඇති බව සපු දනි සබු කාර්යාලයේ විදුලි පහන් නිවා දැම්මේ නැත. ඇයි එහෙමම තිබීදී කාර්යාලයෙන් පිට වෙන්නට හදා නැවතව තවත් දුරකට වී බලා උන්නාය. හොඳද මිස්? සබු ගැස්සී ගියේ. ඔහු සරමත් කමිසයත් පමණක් යන සබු පිටපස වුණේ. සබුට කර කියා ගන්නට දෙයක් නැති විය. ඔහු ලස්සන කළ කාමරයේ ලස්සන බලමින් උන් තමාගේ ඇස් දැන් කොහොම හරවා ගන්නද ඇයට සිතාගත නොහැක. මම මිස්ගේ මේසේ පතණි වැත්තට හැරෙව්වා. එතකොට ලස්සනයි මිස් දැන් තියෙන තැන ඉඳි මිස්ට පේන්නේ පිටිය අනික මිස් මේසේ තියෙන්නේ බස්නායරට මුණ දාලා ඒක මිස්ට හොඳ නෑ ඔහු කියන අයවට කුමක් කියන්නද මං අර පොඩි මේසේ මිස් ළඟ වම් පැත්තෙන් තිබ්බේ මිස් කම්පියුටර් එකක් ගේන කාලේ මිස්ට එක එතන තියාගන්න එතකොට වැඩ කරන්න පහසුයි මිස් සපු මවා ගත්තායි තමාගේ වම් පැත්තෙන් ඔහු හීනි කුඩා මේසයක් තබා ඇත ඒ දෙසට හැරි ඒ මත ඇති පරිගණකකින් වැඩ කරද්දී කොතරම් ලස්සනද ඉක්මනින් පරිගණකයක් ලැබුණොත් හොඳයි ඇයට සිතුනේ ඔහු පාන්දර වෙනතුරු වැඩ කළා නම් දැන් නිදාගත යුතු නොවේද පුරා පැය 24ක් වැඩ කළ පසු දැන් මේ නාගෙන සිනාසෙසි ඉන්නේ කෙසේද මං දෙම සුදු ලැක එකක් ගෙනත් පුදු පහන තියෙන පහන් පැලේ ගාන්නම් මිස් ඔහුගේ වදන් ඉදිරි ගොළුපීරි කෙල්ලෙක් මෙන් ඉන්නේ ඇයි තාමත් ඇගේ දිනෙත් කාමරය තුල දුවයි දැස් හරවන්නට බැරි පිටිපස හො ඉන්නා නිසාය මං හිට අනිද්ද මේ එළිය රෝස හිටවන්නද මිස් හොඳට වැවි මේ හරිය පස හොඳයි රෝස පාත් එකක් මැදින් කාර්යාලයට එන ගමන ගැන සපු මමා ගත්තාය ඕ අවන්නේ රතු රෝසද රෙඩ් රෝසස් හොඳයි නේද මිස් හොඳයි ඒ වචනේ පමණක් ඇය උගුරින් මෙන් කියා කුසේ දෙසට යන්නට හැරුණාය ඕ බලා සිටිද්දී බිම් බලාගෙන ආවාය හදවතට මේ වෙන්නේ කුමක්ද
සාගර සිටියේ ඇවිදගෙන යන රෝසමල දෙස බලාගෙන. සපු කාර්යාලය පැත්තේ සිට දුවගෙන ආවේ ගින්නක් ළඟ ළඟ ඇවිලින කලක ඒ ගින්නින් බේරෙන්නට දුවන් මෙන්නක් මෙනේ. එහෙත් ගිනි ගන්නේ හදවත බව කිල්ල දන්නේ නැත. හදවත ප්‍රථම වරට ගිනි ගනිද්දී හදවත සතු කෙනා ඒ බව දන්නේ නැත. කින්නෙන්නේ තමාගේ හදවතේ අතුලාන්තෙන් බව දන්නේ නැත. ඇයි බේබී කිල්ල කලබලයෙන් මෙන් දුවගෙන එද්දී ප්‍රේමය අසුවාය. සපෝට් එකවර පිළිතුරක් හදා ගන්නට බැරි විය. නෑ ප්‍රේමා. තමා කලබලෙන් නොබව පෙන්වන්නට කිල්ල උත්සාහ කළාය. ඒ ජීවිතෙම පදන් වී වුන් ප්‍රේමා කිල්ලගේ ඇසල වෙනස් බවක් දැක්කාය. ඒත් ඇයි ඉන්පසු එගෙන අහන්නට ගියේ නැත. කොල්ල ලස්සනට පේන් කරලාද බේබි බලන්න යන්නත් බැරි වුණා. සපෝ කතා නොකර පතනේ දෙස බලා වුණාය. තමා වෙන දෙයක් සිතන බව පෙන්වන්නට ඇය උත්සාහ කළාය. ප්‍රේමා බේබි ප්‍රේමා කෙල්ල ළඟටම ආවාය. දැන් දෙන්නාම ඉන්නේ ෆාම් හවුස් එකේ කුස්සියට පිටින් වූ සිමෙන්ති බැලකනිය උඩේ. එතනින් පහළට ඇත්තේ පතනයයි. ඉනුත් ඔබ ඇත්ත යුකලිප්ටස් ගසේ ආයේ. ඇයි බේබි කතා කළේ? අදත් හොඳට ඉර පායයි නේද ප්‍රේමා? ඒ වචනේ අමුතුය. ප්‍රේමා බැලුවේ කෙල්ලගේ මූණ දෙසේ. හිතේ සතුටක් තියෙනම් ඉර පෑවේ නැතත් එළියයි බේබි. ඒකනම් ඇත්ත. ඒ වුණාට හිතට හරි දුකයි නේද? ඇයි බේබිට දුක් විඳින දෙයක් නැහැ. ඒකත් ඇත්ත. හිතේ දුක තියේද බේබි? නැහැ. සපුයින් පසු කතා කළේ නැත. වෙලාවකට හිත බර වෙන්නට හිතට දෙයක් ඕනම නැත. වෙලාවකට ආසයි පතනට වහිනවට. ඈතට වහිනකොට බලන් ඉන්න ආසයි. හොඳට සුවිත ඇඳගෙන සීතලට ගුලීලා කෝපි එකක් බිබි පතනට වහිනව බලන් ඉන්න ආසයි. ඒත් විලාවට ආසයි මෙහෙම පායනකොටත් පරිසරේම අලුත් වෙලා වගේ. ආස නිල් පාටයි. පතනේ ලස්සන ලාකොළ පාටයි. මීදු මඩුයි. කෙල්ල පතනේ ලස්සනගෙන කියන්නේ අද පතනට කෙනෙක් ලැස්සිනි. ඒ වුණාට ප්‍රේමා රැයට වහින්න ඕන. අනේ රැයට හොඳටම වැහපන්. හොඳටම වැහපන්. සබෝ කිවි දෑත් එක් කරේ. ඇයි බේබි? ඇයි අර භූතයාගේ ගාඩන් පාටි ඉවරනේ? වැහපන් දෙයිනි වැහපන්. ප්‍රේමා තොල්පට දද කරගෙන සිනාසුණාය. ප්‍රේමාට ඇක්ටින් බෑ. රඟපාන්නද බේබි? ඕ. අනේ බෑ වස්තුවේ. බේබි රඟපාන්න ගියා නම් අන්න මරු. දැන් ඉන්න නිලියෝ කැලේ. මං සිනමාවට ආස නැහැ. අනේ ඒ ඇයි? නළුවා හරි වල්ලු නේද? ඒ කතාවට ප්‍රේමා සිනාසුණාය. දැන් කාලේ නළුවන්ට වඩා නිලියෝ වල් බේබි. එන්න අපි ඩාන්ස් එකක් දාන්න. සපු හුරතලෙට ප්‍රේමාගේ දෑතින් අල්ලාගෙන ඒ පැත්තට මේ පැත්තට පැද්දුනාය. කැරකියම් බං. සපු එසේ කියා ප්‍රේමාගේ බඳවටා දෑත් යවා ගත්තාය. අනේ වැටේ බේබි. සපෝ සිනාසමින් ප්‍රේමාව බදාගෙන කැරකුණාය. සාගර මේ ඔක්කොම බලාගෙන ඔහු කුසිය දෙසට ආවේ බිම් බලාගෙන. එහෙත්ලා හිනාවක් කොල්ලාගේ මුව කෙලවරක ඇත. සපෝ සාගරව දැක හිමම් ප්‍රේමාගේ බඳවට තිබූ දෑත් පහලට දාගෙන අත් බැඳගත්තයි. දැන් ලැජ්ජාව ඇයටය. අක්කේ ඔන්නද මං පිරිසුදුවටම කිරි ටික ගත්තා. අද දෙන්නු ටිකක් නිකන් හින්දි නිලියෝ ටික වගේ ඉන්නවා. වනවන. කොල්ලගේ කතාවට සපු තොල්පට ලේන තරමටම තද කරගත්තාය. මේ හිනාවෙන් කාලක්වත් ඔහු දැකිය යුතු නැත. මල්ලි කිවි කිරි දෙන්නේ නැහැ කියලා නේද ෆාම් එකෙන්? එහෙමයි කියලා කිරි දොවන්නේ නැතෝ තියන්න හොඳ නැහැනේ අක්කේ. ඊට පස්සේ කිරි වැරුවොත් ආවේකේ හොම ඉන්න තේ බිලම යන්න. ප්‍රේමා උණු කිරි බෝතල් දෙක කිරි උතුරන්නට ඇති විශේෂ මුට්ටියට දැම්මාය. ඒ හොඳ පිරිසුදු ඇලුමිනියම් මුට්ටියකි. සපු හෙමම කුස්සින් පතනේට බයින පියකට පෙලෙන් බැස පතනේ දෙසට ගියාය. කෙල්ල ඇඳුන්නේ රෑඳුමත් ඊට උඩින් වූ සුවිටියත් පමණි. ඇය පතනේ ඈතර යද්දී උදාහිරු ගිරණ විසින් ඇගේ බඳින් පහළ වතේ කෝමල රේඛාවන් තුනී රෑ ඇඳුමින් මනාවෙන් කර පෙන්වාලිය. සාගරයේ දෙස මොහොතක් බලා උන්නේ. අක්කේ ප්‍රේමා උන්නේ තේ හඳමෙනි. මල්ලි අර බලන්න මෝඩි වගේ නයිට් ඩ්‍රෙස් එකක් ඇඳගෙන උහේ යනවා. ඔක්කොම එළියේ. උදේට ඔහොම යවන්න එපා. මේ පහළ පැතිවල ඉන්නේ උදේටත් බීගත් දෙමළ මිනිස්සු.
ප්‍රේමා මොහොතකට කිල්ලදැස බැලුවාය. ඇත්තය. ඔක්කොම එළියේ. ඇයට දුක ඒට නොවේ. ඔය අයියා කෙනෙකු තම නංගිය ගැන කියන්නම් මෙන් මේ ටික කියු එකට. කෙල්ලගේ ජීවිතේ වටිනාකම දන්න කොල්ලෙක්. ඇයි සිතුවාය. තාම් පොඩි කෙල්ලෙක් වගේනේ මල්ලි. මාත් දවස් දෙක තුනක් කිව්වා. කිව්වට හිතන්නේ නැහැ. ප්‍රේමා කිව්වේ කොල්ලාදස ආදරෙන් බලාය. කෙල්ලට ඉන්නට තිබ්බේ මෙවැනි අයියා කෙනෙක්. නැත්තම් මෙවැනි කොල්ලෙක්. ප්‍රේමාට එවන්නස් සිතුණු ප්‍රථම වතාව මිය නොවේ. උදේ මල්ලික කතා කළාද? නෑ. ඒක ගැන හිතක් හිතන්න එපා. අනේ නෑ. මිස් ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු. ඔහුට ඒ කියා අවර කරගන්නට ලැබුණේ නැත. කිසිවක වෙනහනක් ඇසුණි. ආ පොඩි බේබිනි. ආවේ සපු මල්ලේ. කොල්ලා නැගිට ඇත්තේ දැන්නේ. ගුඩ් මෝර්නින් සාගර අයියා. මෝර්නින් බේබි. ඊයා අපි දින්න නේද? සාගරය බැලුවද? නෑ බේබි මං තීන්ත ගෑවනේ. අපරාදේ සංග මාර ගහිල්ලක්නේ ගෙව්වේ. ප්‍රේමා සිනාසේ කොල්ලාට තේක දුන්නාය. සාගරය උදේ ටවුමට යනවද? උදේ තීන්ත ගන්න කට්ටියනවා බේබි. දවල් වෙලා යම්. යනකොට මාත් එනවා හොඳේ. මං බේබිට කතා කරන්නම්. සපු ඒ මොහොතේ කුසීට ඇතුල් වූයේ වේවුලමිනි. පාන්දර පතනය සීතල වැඩිය. ඇවිදින්න උදේ වැඩි බේබි. සීතලයි අයියෝ. ඇය දෑතින්ම පපුව වසාගෙන බිම් බලාගෙනම කාමරයට ගියායි. සාගර කුස්සියේ පඩියෙන් බැසාවේ සිනාසෙමිනි.